සුබ සන්ධ්‍යාවක්. කයිටියන් සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ඉල්පුර පොහෝ දිනේ විහෙර විහාරස්ථාන සුදු අතින් වැසේ. විශේෂ සාකච්ඡාවක් ගැන කතාව අසත්‍යයි. ජනාධිපති මාධ්‍යංශෙන් නිවේදනයක්. රටේ තරුණ පරපුරට තවදුරටත් නිදහස. තමන් ඕද විදිහට සමාජය විවේචනය කරන්න, තමන්ට ඕන ආගමක් අදහන්න, ඒක තමන්ගේ නිදහස. ඒ නිදහස අපි ලබලා දෙනවා. දුක් විඳින ජනතාව සතුටින් ජීවත් කරවීමට තමන් කැපවන බව සජිත් කියයි. ඉතිහාසයේ දරුණුතම ලැබුගින්නකින් දැවෙන ඕස්ට්‍රේලියාව. ඉල්පුර පසළොස්වක පොහෝ දිනේ අදයි. එවැනිවෙන් දිවයිනපුරා සියලු විහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා. මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීමට ප්‍රථම ධර්ම දූතයන් ලෙස රහතන් වහන්සේ 69ක් ධර්ම ප්‍රචාරක කටයුතු ආරම්භීම සිදු වූයේ අදවැනි ඉල්පුර පසළොස්වක පොහෝ දිනකයි. චීවර මාසයේ අවසන් පොහොය වන්නේද ඉල්පුර පසළොස්වක පොහොයයි. එමෙන්ම තුන්බෑ ජාටිල දමනය, සැරියුත් හිමියන් පිරිනිවන් පෑම යන වැදගත් සිදුවීම්ද ඉල්පුර පොහොය දිනයේදී සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉල්පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයිනපුරා විහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙහෙයවීමෙන් සිදු කළ සදහම් යාත්‍රා වැඩසටහන මෙවර පැවැත්වුණේ කොටුව ජනාධිපති මන්ත්‍රීයේදී. මෙහිදී 56 වන වරට පැවති ධර්මදේශනය සිදු කළේ පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේයි. අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීමෙන් අනතුරුව විශේෂ ආගමික වැඩසටහනක්ද මෙහිදී සිදු කෙරුණා. ජනාධිපතිතුමාද මෙති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක්ද මීට එක්ව සිටියා. ස්වාධීන රූපවාහිනිය සෑම පොහෝ දිනකම විකාශය කෙරෙන සවනක් රැස් වැඩසටහන මෙවර ගෙනෙනු ලැබුවේ බත්තරමුල්ල සිරි සුදස්සනාරාම විහාරස්ථානයේ සිටයි. විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මිරිසේ ධම්මික ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදු කෙරුණා. ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රැසක්ද දවස පුරා පැවැත්වුණා. ITNFM සෑම පොහෝ දිනකම සිදු කරන ශාසනාලෝක වැඩසටහනද මෙවර පැවැත්වුණේ සිරි සුදස්සනාරාම විහාරස්ථානයේ සිටයි. පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමීන් වහන්සේ වෙත ධර්ම ග්‍රන්ථ පූජා කිරීම මෙන්ම එම ස්වාමීන් වහන්සේගේ දෙමාපියන්ට උපහාර පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. මාව වඩාගෙන කිරිපෙව් අම්මා විඳිනා දුක නැත ලෝකයේ නිම්මා මාල පොඩක් වෙල්ලේ නැති අම්මා පංචායුදයක් මගේ ගෙල දැම්මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෞලේ සමාජිකයන් හා සමීපතමයන් කිහිප දෙනෙකු සමග පසුගිය දිනක විශේෂ සාකච්ඡාවක නිරත වූ බවට සමාජ මාධ්‍යවල පළව ඇති ප්‍රවෘත්ති සත්‍යයෙන් තොර බව ජනාධිපති මාත්‍යංශය පවසනවා. පසුගිය වසර පහ තුළ ගත් තීන්දුව තීරණ කිහිපයක් පිළිබඳ ජනාධිපතිතුමා කනකාටුව පළ කළ බවත් නොවැම්බර් 18 වනදා මෙම සියලු කරුණු ජනතාවට හෙළි කරන බවටත් එම සමාජ මාධ්‍යවල වාර්තා පළ වී තිබුණා. ඒ සියල්ල පදනම් විරහිත බවත් කුමන පාර්ශවයකින් හෝ ජනාධිපතිවරණයේ අවසාන දින කිහිපය තුළ ජනාධිපතිතුමා සම්බන්ධයෙන් මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කර ප්‍රචාරය කිරීමට කටයුතු කිරීම පිළිබඳ දැඩිසේ කනකාටුව පළ කරන බවත් ජනාධිපති මාධ්‍යංශයෙන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
පොළොන්නරුව නව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයට අනුබද්ධව ස්ථාපනය කළ ඉටිරු කෞතුකාගාරය අද විවෘත කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. නූතන යුගයට ගැලපෙන නවීන තාක්ෂණය යොදාගෙන මිනිස් සංහතිය සතු වූ ඉපැරණිතම තාක්ෂණයේ වත්මන් ජනතාවට අවබෝධ කර දීම හා පෞරාණික දේශීය තාක්ෂණයට අයත් කෞතුක භාණ්ඩ මතු පරපුරට සංරක්ෂණය කිරීමේ අරමුණින් මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරන්නේ පසුගිය ජූනි 3 වනදායි. එම කෞතුකාගාරයේ විශේෂ අංගයක් වූ ඉටිරු කෞතුකාගාරයේ ජනතා ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කළා. මෙරටට නිදහස හිමිවීමෙන් අනතුරු පත් වූ රාජ්‍ය නායකින්ගේ අනුරු මෙම කෞතුකාගාරයේ නිර්මාණය කර තිබෙනවා. කෞතුකාගාරයේ විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ජනාධිපති දුහයට පත්වීමෙන් අනතුරුව රාජතාන්ත්‍රික සම්බන්ධතාවකින් ජනාධිපතිතුමාට හිමි වූ සමරු තිලින ඇතුළත් ප්‍රදර්ශන කුටියද ජනාධිපතිතුමා විවෘත කළා. පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ පිහිටි ඉඩමේ ඔප්පුව කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් බහර දීමේ ලිපිලේඛන ජනාධිපතිතුමා අතින් බහර කෙරුණේ එහි අධ්‍යක්ෂ ජෙනරාල් සනුජා කස්තුරිආරච්චි මහත්මිය වෙතයි. වර්තමානයේ තරුණ තරුණියන්ට නිදහසේ කටයුතු කිරීමේ අවස්ථාව රජය උදා කර දී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයතහවුරු කිරීම සඳහා කුලියපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. අද මේ රටේ අපිට ඉල්ලුවේ 2015 මේ රටේ ඇති කරන්න කියලා විශේෂයෙන්ම නිදහස් සමාජයක් බය නැති කරා අතුරුදහන් වීම නැති කරා සුදුවැන් නැති කරා ස්වාධීන අධිකරණය ඇති කරා ඒ තරුණ තරුණියන් මෙතන ඉන්න ඇට මම කතා කරන්නේ මේ තරුණ තරුණියන් කියන තවත් නිදහස ඕන කියලා ඒක ප්‍රශ්නයක් නෑ තමන් ඕන විදිහට අඳින්න තමන් ඕන විදිහට හැසිරෙන්න තමන් ඕන විදිහට සමාජයේ විවේචනය කරන්න තමන්ට ඕන ආගමක් අදහන්න ඒක තමන්ගේ නිදහස ඒ නිදහස අපි ලබන දෙනවා ඒ වගේම අපනායන කර්මාන්ත ඇතිකරන්න අපි පටන්ගෙන තියෙනවා එදා මහින්ද රාජපක්ෂ ඇහුවලු මේ කාර් වෙස්ටර්න් උපමයිල් සමාගම ආරම්භ කරනවාද කියලා මම මහින්ද රාජපක්ෂට කියන එකක් නෙමෙයි දෙකක් ආරම්භ කරනවා වෙස්ටර්න් ඔටෝමොබයිල් එක මෙතන තියෙනවා කුලියාපිටියේ මහින්ද සමාගම මතුකම තියෙනවා කියලා ඉල්ලු එකයි දෙන්නේ දෙකයි දුක්ඛිත ජීවිත ගත කරන නාගරික හා ග්‍රාමීය ජනතාව ඉන් මුදාගෙන ඔවුන් සතුටින් ජීවත් කරවීමට තමන් කැපවන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. දෙහිවල නගරයේ පැවති ජන රැලියකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම තවත් ජන රැලියක් දෙහිවලදී පැවැත්තුණා. ජාතික නිදහස් පෙරමුණේ හිටපු ආසන සංවිධායක දයල් වෛද්‍යසේකර ජනතා විමුක්ති පෙරමුණේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවට තරග කළ එම්පී ජේ.එම්. විජයරත්න ආර්.ජේ. යෝගරාජා හා ප්‍රශාන් රාජපක්ෂ මහත්වරුන් සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට මෙහිදී එක්ුණා. හතර දෙනෙක් ඉන්න පවුලකට අඩුම ගානේ මාසෙකට 50,000 55,000 අතර මුදලක් තියෙන්න ඕන. දැන් දෙහිවල නැතිවරණ කොට්ටාසේ කී දෙනෙක් ඉන්නවද පවුල් මට්ටමින් මේ ආදායම ලබන? මම විශ්වාස කරනවා විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ මාසෙට තමන්ගේ පවුලේ සමාජිකයෝ හතර දෙනා නඩත්තු කරගන්නට බැරිව කොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරන නාගරික ප්‍රජාවක් ඉන්නවා. මිත්‍රවරුනි, නාගරික දුප්පත්කම පුරන් කරන්නට මම ක්‍රමවේද දෙකක් අනුගමනය කරනවා. පළවෙනි එක තමයි සමෘද්ධි වැඩසටහන පුළුල් කරලා ශක්තිමත් කරලා අපි ඉදිරියට කරගෙන යනවා. හැබැයි මම කැලැස්සි නෑ හැමදාම වේදිකාවල ඉඳගෙන දුප්පත්කම ගැන කතා කරන්නේ. ඒ නිසා මේ දුප්පත්කමින් මිදෙන්නට සමෘද්ධි වැඩසටහනට අමතරව ජනසවිය වැඩසටහනත් අපි ආරම්භ කරනවා. ඒක ආරම්භ කරලා මේ දෙහිවල මැතිවරණ කොට්ටාසේ දුප්පත්කමින් තෙරපිලා සිටින හැම ජන පරපුරකටම දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දීලා කෙටි කාලයක් තුළ මේ සීලම දෙනා දුප්පත්කමින් අපි ගොඩ ගන්නවයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. එකරමුණකින් මේ මිහිතලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එම ඉදිරිය
පෝගොඩ පැවති ජනරැල්ලියටද සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාගේ දේවරුම් ප්‍රකාශයක් සජිත් ප්‍රේමදාස මහතා වෙත මෙහිදී පහර දුන්නා. ඒ මහතාගේ ජනාධිපති දුර කාලයේදී වසර දෙකක කාලයක් තමන්ට හිමි ඇමති වැටුප හා මන්ත්‍රී වැටුප ලබා නොගෙන එම මුදල් රාජ්‍ය ණය පියවීම සඳහා යොදන බවයි එහි සඳහන් වැත්තේ. එමෙන්ම ඉදිරි රජයේදී උපරිම කැපවීමෙන් අදාළ තනතුරේ කාර්යක්ෂමව සේවය කරන බවද මෙම දේවරුම් ප්‍රකාශයේ සඳහන්. රටේ ජනාධිපතිවරයා සියලු සැප පහසුකම් අයින් කර ගන්නවා. හරින් ප්‍රනාන්දු ඇමතිතුමත් මට මොනවත් එපයි කියලා දියුරුම් පෙස්සමකින් දෙනවා. හර්ෂණ රාජකරුණ ඇමතිතුමත් ඒ දේ කරනවා. බලන්න රට කොයි අතටද යන්නේ? අපි කොයි පැත්තටද යන්නේ? මිත්‍රවරුනි, නිකමට හිතනවද අයියා කැමැති මල්ලි ජනාධිපති අනිත් සහෝදරයා මුදල් කැමැති අනිත් සහෝදරයා කෘෂිකර්ම කැමැති අනිත් සහෝදරයා ඉඩම් කැමැති නෝන වනිතා කැමැති පුතා තරුණ කැමැති වෙනකොට මෙහෙම කරන්න පුළුවන්ද? විශ්වාස කරන්න මුළු රටම සින්නක් කරොප්පුවෙන් Tamanට ලියාගනි. සිදු නමකින් මිනිසුන් අතරේ නිදහස් යුගයක සැනසුම පැතිරේ මගේ රට ආයෙත් අවදි වුණා. එක්ව ඉදිරියට යන මග හැදුනා. එක්ව ඉදිරියට යන මග හැදුනා. මාදුරය දකුණු ඉවර සංවර්ධන ව්‍යාපෘතිය අපි වහාම ආරම්භ කරලා මේ ප්‍රදේශයේ ගොවිතැන සරුසාර කරන්නට මාදුරය දකුණු ඉවර ව්‍යාපාරය අපි ආරම්භ කරනවා. ඒ වගේම මේ බල ප්‍රදේශයේ තිබෙනා වූ ගඩොල් කර්මාන්තය ගොඩනගන්නට අපි අද හිත ලබා දෙනවා. අලිමිනිස් ස්තර්ජනය අලිමිනිස් ගැටුම අවම කරන්නට අලිවැට වැඩපිළිවෙල තිරසරව ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්නට අනිවාර්යෙන්ම කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ වැව්වමුණු ප්‍රතිසංස්කරණය කරන්නට අපි කටයුතු කරනවා. ඔබතුමන්ලා දන්නවා ගම්මුදා වැඩසටහනෙන් අපි උදා ගම්මාන නිර්මාණය කරා. 16 වෙනිදා ජයග්‍රහණයෙන් පසුව ලංකාවේ වැව් උදාවත් පටන් ගන්නවා. වැව් උදාව තුල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හැම වැවක්ම අවුරුදු දෙකක් ඇතුළත ප්‍රතිසංස්කරණය කරලා අවසන් කරලා මුළු රටේම වැව් උදාව තුනින් අවුරුදු දෙකක් ඇතුළත මේ වැව් ටික පිටිසකර කරලා අවසන් කරනවා කියන එක මම සතුටින් ප්‍රකාශ කරනවා. සදා හරිත මිනිසත්කම වපුරා දූවිලි පොළොවේ ජීවය පතුරා මිනිසත් පවුරක් සබැඳි රට රැකුණා. එක්ව ඉදිරියට යන මඟ හැදුනා. මේ අතර විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාවකේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් මෙම ප්‍රජාව ජාතික සංවර්ධනයට දායක කර ගැනීම සඳහා වූ ප්‍රඥප්තියට අත්සන් තැබීම ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කෙරුණා. මෙරට සිටින සියලුම ආබාධ සහිත ප්‍රජාවකේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවන්ට සහන සැලසෙන වසර ලෙස 2020 වසර නම් කරන බවයි සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කියා සිටියේ. මේ රටේ ආබාධ සහිත ප්‍රජාව ලක්ෂ 18ක් සිටිනවා. මේ හුදෙක් ජනාධිපතිවරණයක් කේන්ද්‍ර කරගෙන කරන්නා වූ සම්මුතියක් නොවේ. මම ඔබතුමන්ලට පොරොන්දු වෙනවා මේ ප්‍රඥප්තිය තුළ තිබෙනා වූ ඔබතුමන්ලා සතු ඒ සියලුම අයිතිවාසිකම් මෙහි සඳහන් වෙලා තිබෙන මේ සියලුම වගන්ති නෛතිකව ක්‍රියාත්මක කරන්නට මම බැඳිලා සිටිනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මේ විෂය පිළිබඳව විශේෂ ජනාධිපති උපදේශකවරයෙකුත් මම වහාම පත් කරනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕන. මම විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ඒ වැඩපිළිවෙල තුළ සියලුම රූපවාහිනී නාලිකාවල ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ඒ පරිවර්තකින් ඇතුළත්ව ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට නෛතික නීති රාමුවක් අපි නිර්මාණය කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ආබාධ සහිත ප්‍රජාවගේ ඒ අයගේ අවශ්‍යතා වලට සහන සැපීමේ වර්ෂය හැටියට 2020 වර්ෂය මම නම් කරන්නට මේ අවස්ථාවේ කටයුතු කරනවා.
මේ අතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගීත කෝකිලාවිය වන ලතා වල්පොල මහත්මිය හමු වීමට තරංගම පිහිටි ඇගේ නිවසට ගියා. එෙහිදී ලතා වල්පොල මහත්මිය හා ඇගේ පවුලේ ඥාතීන් සමග සුහද පිළිසදරකද නිරත වීමට සජිත් ප්‍රේමදාස මහතා අමතක කළේ නැහැ. තියෙන්න බෑ ඇගේ මනුස්සෙක් වෙන්න මම කියන්නේ තේ සෞන්දර්ය ඇගේ තියෙනවා. මම කියන්නේ සෞන්දර්ය ඇගේ තියෙනවා. ඉබ්‍රේ කරිය අඳින්න පුළුවන් ඉන්නවා. මේ මහතා ලතා වල්පොල මහත්මියගේ ඉල්ලීමකට අනුව පියානු වාදනය කරමින් ගීත ගායනයට දෙක්ුණා. පතුකරයේ යටිතල පහසුකම් නගා සිටුවීමට හා දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීමට විධිමත් වැඩපිළිවෙලක් තම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කර ඇති බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ කොටගල පැවති ජන හමුවකට එක් වෙමින් අපි වෙනුවෙන් අපි අතරම නැගෙන බලාපොරොත්තුව මේ ජන හද දිනු මහින්ද නම් උතුම් සොයුර ඇසු සාර්ථක දැක්මක් වැඩකෙන රටක් යන තේමාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයතහවුරු කෙරෙන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් හැටන් කොටගලදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමගන් තොණ්ඩමන් මහතායි එය සංවිධානය කර තිබුණේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද මහජන නියෝජිතින් ඇතුළු විශාල පිරිසක්ද මෙම ජනහමුවට එක්ව සිටියා. ග්‍රාමීය වශයෙන් අද මූණපාන ප්‍රශ්න, නිවාස ප්‍රශ්න, පාසල් ප්‍රශ්න වගේම මේ වතුකරයේ තිබෙන මේ නගර සංවර්ධනය පිළිබඳ ප්‍රශ්න, විශ්වවිද්‍යාලයක් ලබා ගැනීම ප්‍රශ්න මේවා තමයි අපි සාකච්ඡා කරේ. අද මම තරුණයන් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. මේ අය ඉල්ලා සිටින්නේ ඒ පාසල් දියුණු කළා, ඒ වගේම ඒ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන ළමයි අද යාපනය වගේ ප්‍රදේශවල යනවා. එයාට එහිදී ආර්ථික ප්‍රශ්න ඇති වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඉල්ලා සිටියේ මේ පළාතෙන් ඒ විශ්වවිද්‍යාලයක් ලබා දෙන්න කියන එක. අපි අපේ ප්‍රතිපත්ති මාලාවේ අධ්‍යාපනය දියුණු කරන්නට විශාල ආයෝජනයක් අපි කරනවා. මේ පළාතේ විශ්වවිද්‍යාලයක් අපි අධිකරණයයි කියන එක අපි පොරොන්දු වුණා. ඒ දරුවන්ට ඒ වතුවල වැඩ කරන අයගේ වේතනේ නාන් මුන්දලක්කු 1000 රුපියයි සම්බලම් පරිවේන් අපි අනිවාර්යෙන්ම ඒක සිද්ධ කරනවා. තේ කර්මාන්තේ දිනු කරොත් තමයි ඒ තේවතුවල වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වයක් දිනු වෙන්නේ. මේ තරුණ තරුණියන්ට රැකියාවන් මේ පළාතේම ඇති වෙන්නට සංචාරක ක්ෂේත්‍ර දිනු කරන්නේ සමෘද්ධිය ලබන සමෘද්ධිය ලබන්නේ නැති ඒ වුණත් ඒක සුදුසුකම් තියෙන එදිනෙදා වැඩක් කළා මුදලක් හොයාගන්න රෝග ලෙඩ වෙලා ඉන්න අය වයසට ගිහිල්ලා ඉන්න අය වැඩක් කරගන්නට අමාරු ඒ අයට අපි මේ සාන මල්ලක් මාසිකව නිකන් දෙන්න පරිප්පු හාල් මැස්සෝ හාල් පිටි මේවා අයත් මල්ලක් ඒ අයට නොමිලේ ලබා දෙන්නට අපි තීරණය කළා තියෙනවා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. එන්නුම් නාන් උන්දලුත්තන් අපි තම නාන්සලා මේ විශ්වාසය තියලා අපිට සහයෝගය දෙන්න මේ කඳ උඩරට තම නාන්සලාගේ මේ පළාතවල දිනු කළා. අපි තම නාන්සලාට හොඳ ජීවන තත්ත්වයක් ලබා දෙනවා කියමින් තම නාන්සලාට ජය වේවා, මෞර්යමට ජය වේවා, පුරුත්වට ජය වේවා. වංචාවෙන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම තම එකම අරමුණ බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අපගේ
ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කළ ජන හමුවක් පානදුර නගරයේදී පැවැත්ුණා. ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් දැක්වුවා. අනුර කුමාර දිසානායක මහතාට සහය පළ කරමින් විශාල පිරිසක් ජන රැලියට එක්ව සිටියා. මේ රටේ වංචාව දූෂණය නාස්තියෙන් තොර පාලනයක් අපි මේ රටේ ස්ථාපිත කරමු. අපි වගකීමෙන් කියනවා මහා ජනයේ දීපල හොරකම් කරන එක නතර කරනවා. මහා ජනයේ දීපල නාස්ති කරන එක නතර කරනවා. හොරකම් කරලා තියෙන දීපල යලි පවර ගන්නවා වංචනිකයන්ට දඬුවම් දෙන්න. සැකයක් තියාගන්න එපා. මහින්ද මහත්තයත් එක්ක හරි රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක හරි තරහක් නෑ අපිට. මොකද රනිල් වික්‍රමසිංහත් අපිට නේද ඉඩන් නඩුනේ. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක අපිට බේරගන්න බූදල් නඩුනේ. අපිට බේරගන්න නඩුවක් තියෙනවා. මහජනගේ දීපල හොරකම් කරලා එක්ප්‍රස් කරගෙන තියෙන ධනය ඒක බේරගන්න ඕන නඩුව ඒක අපි බේරගන්න. ඊළඟ මේ රටේ මහජන ආරක්ෂාව ජාතික සමගිය අපි ස්ථාපිත කරනවා. මේ රට ලෝකෙ ප්‍රෞඪ රාජ්‍යයක් බවට පත් කරනවා. නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කරනවා. වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් තොර පාලනයක් අපි හදනවා. නේද මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය ස්ථාපිත කරන පාලනයක් අපි නිර්මාණය කරනවා. රිදීමාලි අද ප්‍රාදේශ සභා මන්ත්‍රීවරියට පහර දීමේ සිද්ධියට පොලිසියට භාර වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා ඇතුළු පස් දෙනා රුපියල් ලක්ෂ 2 කින් වූ ශරීර ඇප මත නිදහස් කෙරුණා. දැඩි අවවාද මත ඔවුන්ට මෙසේ ඇප නියම කළේ මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණයයි. රිදී මාලියත් ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි සිසිර බණ්ඩාරතුළු පස් දිනකටයි මෙසේ ඇප නියම කෙරුණේ. මොවුන් පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල ජනහමුවට සහභාගී වී යමින් සිටි රිදී මාලියත් එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි ඩී.එම්. රසිකා දිල්රුක්ෂි මහත්මියට පහර දී ඇයට අයත් වෙළඳ සැලකටද අලාපහාණි සිදු කර තිබුණා. පහර දීමෙන් අනතුරුව දින කිහිපයක් පොලිසිය මගහරින්මින් සිටි මෙම පිරිස අද උදෑසන පොලිසියට බහර වුණා. ඉන් අනතුරුවයි ඔවුන් මහියංගනීය මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ත්‍රිපත් කෙරුණේ මහියංගනීය මූලික රෝහලේ ප්‍රතිකාර ලැබූ මන්ත්‍රීවරියද මෙවන විට රෝහලින් පිටත්ව ගොස් තිබෙනවා. ශ්‍රී ලාංකික පුරවැසියා දිනවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවාද නැතිනම් ඇමරිකා පුරවැසියා දිනවා ප්‍රජාතන්ත්‍රවාදය නැති කර දමනවාද යන්න තීරණය කළ යුතු බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. උතුරු කොළඹ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් උතුරු කොළඹ මහවත්ත ප්‍රදේශයේදී පැවැත්ුණා. අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විශාල පිරිසක් මෙම ජනහමුවට එක්ව සිටියා. දැන් අපට තිබෙන්නේ මේ නොවැම්බර් 16 වෙනිදා ජයග්‍රහණය කරන්න. මට පේන විදිහට මේක තියෙන්නේ ඇමරිකන් පුරවැසියෙක් ශ්‍රී ලංකන් කොල්ලෙක්. මේක තියෙන්නේ අන්තවාදීය පරාජය කරනවාද නැත්නම් අන්තවාදීයට අපි තෙල් ගහලා ඉදිරියට ගෙනියන්න හදනවා. අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදීය තහවුරු කරනවාද නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී තියෙන අන්තිම එළියත් නිවලා දානවා. මේ වගේ එක පවුලක් රජ කරනවාද නැත්නම් සමස්ත සියලුම පවුල් රජ කරනවාද? මේ තීන්දුව තියෙන්නේ ඔබේ අතේ. සිංහල බෞද්ධ රටේ මුස්ලිම් හින්දු කතෝලික ක්‍රිස්තියානි සියලු දෙනාම මේ මගේ රට කියලා ජීවත් වෙන්න පුළුවන් අයිතිය අපි තහවුරු කරනවා විතර නෙමෙයි තහවුරු කළා තියෙනවා කියන එක මතක් කරන්න කැමතියි. පෞද්ගලික ඥාලිකාවන්හි හැසිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා අදහස් පළ කළා. මාතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. දුමින්ද සිල්වා මේ රටේ ඉන්න ප්‍රධානතම රටට කුඩු ගෙන්වන කුඩු මුදලාලි කෙනෙක් කියන එකත් විශාල චෝදනාවක් තියෙනවා. ඒ වගේම ඒක මම හිතන්නේ රටේ රහසක් නෙමෙයි. අනේ නිසා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මේ වෙනකොටත් තමන්ගේ ඊටාමත්ම හිතවත් මිත්‍ර දුමින්ද සිල්වා තමන් බලයට පැමිණියොත් නිදහස් කරන්නට කටයුතු කරන බවට පොරොන්දුවක් ලබා දීලා තියෙන නිසා යලි වතාවක් තමන්ගේ කුඩු ව්‍යාපාරය පවා කිසිම බාධාවකින් තොරව එදා කරගෙන ගියා වගේ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක මන්ත්‍රීවරයෙක් හැටියට පත් කරගෙන එතුමාට කුඩු ව්‍යාපාරය කරගන්නට මුළු ලයිසන්ස් එකක් රට දීලා තිබුණා. යලිවතාවක් කටයුතු කරන්න දබා දීපු පොරොන්දු අනුව තමයි මෙන්න මේ විදියට මඩ ගහන්නේ. අත වශයෙන්ම රේන සිල්වා කියන්නේ මම හොඳින් දන්නවා 1997 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ABC රේඩියෝ ආයතනයට තරංග වෙන් කරපු වෙලාවේ එංගලන්තයේ ડોක්ටර් ලිට් සන්රයිස් රේඩියෝ කියන ආයතනයේ අධ්‍යක්ෂක ප්‍රධාන අයිතිකාරයත් එවැගේම රොනි පීරිස් කියන ව්‍යාපාරිකයත් එකතු වෙලා හදපු මාධ්‍ය ආයතනය. ඇත්තෙන්ම මේ මාධ්‍ය ආයතනයට රේන සිල්වා පුවත්පතක දැන්වීමකින් ඇප්ලිකේෂන් දාලා ඇවිල්ලා
බස්සකෙන් ඇවිල්ලා ඒ රස්සාව බාරගත්ත රේන සිල්වා මහත්මයා අද මේ රටේ ඉන්න මං හිතන්නේ පොහොසත්ම 4-5 දෙනාගේම කෙනෙක් අනේ එහෙමනම් මේ වගේ කෙටි කාලයක් තුලදී රේන සිල්වා බිලියන් පතිවරයෙක් වීම ගැන මං හිතන්නේ වෙනම පරීක්ෂණයක් තියන්න ඕනේ විශේෂයෙන්ම අද හිරු ආයතනය රජය විසින් ලබා දීපු තරංග මේවා රාජ්‍ය දේපොළ තරංගයක් කියන්නේ රජයේ දේපොළක් රජයේ දේපොළ මේ ආකාරයට වගකීමෙන් තොරව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී පත්වෙන රජය කටයුතු කරන්නට අවශ්‍යයි කියන එක මම පැහැදිලිවම කියනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකා පුරවැසි භාවය ඉවත් කරගෙන නැත්නම් දින 3ක් ඇතුළත තහවුරු කරන ලෙස ඉල්ලා ආරම්භ කළ උපවාසය 3වන දිනටත් අද පැවැත්වෙනවා අපේ උත්තරීතර මාතෘභූමිය ඇමරිකාවට පාවා දෙන ගෝඨාභය රාජපක්ෂගේ කුමන්ත්‍රණයෙන් බෙර අකණිමු යනුවෙන් සඳහන් බැනරයක් ප්‍රදර්ශනය කරමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල ස්වාමින් වහන්සේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී උපවාසයක් ආරම්භ කළා ආගමික නායකයින් දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම සිවිල් සංවිධාන සමාජිකයන් අද එම ස්ථානයට පැමිණ සාකච්ඡාවක නිරත වුණා එම ස්ථානයට පැමිණි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දැක්වුවා අපේ ගෞරවනීය ස්වාමීන් ආචාර්ය ස්වාමින්ද්‍රන් වහන්සේ තවත් දී කෙනෙකුත් දැන්ට උපවාසයක් ආරම්භ කළ තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මේ ජනාධිපති අපේක්ෂකයාගේ පුරවැසි භාවය පිළිබඳ නිත්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කරන්නට කියලා. ඒක ඉතාමත් සාධාරණ ඉල්ලීමක්. ඇතර මේක එක පැත්තකින් බැලුවා මහා විශාල ඛේද වාචකයක්. රටක ජනාධිපති ධූරයේ ඉල්ලන පුද්ගලයාගේ පුරවැසි භාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබීමම කොච්චර ඛේද වාචකයි. මං හිතන්නේ ලෝක ඉතිහාසයේ කොහෙවත් රටක මෙවැනි තනතුරකට ඉල්ලන නායකගේ පුරවැසිභාවය ප්‍රශ්න කිරීමට ලක් වෙලා නැහැ. ඒ කියන්නේ දැන් අද විශාල ප්‍රශ්නයක් වෙන්නේ අපි පත් කරගන්න පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක්ද ඇමරිකානු පුරවැසියෙක්ද කියන ප්‍රශ්නය. මේ වැනි ප්‍රශ්නයක් තිබියදී එවැනි පුද්ගලයෙකුට කොහොමද ජනාධිපති ධූරයක් තියා ගමේ ගම් සභාවක മന്ത്രി ධූරයක්වත් හොබවගන්නේ. ගීතා කුමාරසිංහ මහත්මිය මේ වගේම එතුමියට මෙවැනි ප්‍රශ්න කිරීමක් නොතිබුණු නිසා එදා ඒ වගේ නාම යෝජනා බැඳලා മന്ത്രി ධූරය හම්බුණා. නමුත් පසුව අධිකරණයට ගියාම ඇයට ඇයිගේ මේ තියුණ ප්‍රශ්නේ නිසා ඇයිගේ മന്ത്രി ධූරය අහෝසි වුණා. අහෝසියලා ඒ විතරක් නෙවෙයි මේ മന്ത്രി ධූර කාල පරිච්ඡේදයේදී ඇය භුක්ති විඳපු සියලුම වරප්‍රසාද ඒ ලැබුණු මුදල් දීමනා ඇතුළු සියලුම පහසුකම් වලට වියදම් කරපු මුදල් සියල්ල රජයට ගෙවන්නේ කිව්වා. ඒ කියන්නේ නීති විරෝධී පත්වීමක්. ඉතින් ඒ නිසා අද මේ තත්වෙම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. එතකොට මෙවැනි පුද්ගලයෙකුට දෙන ඡන්දය වටිනාකමක් තිබෙනවද? මොකද ඔහුටත් ඒ වගේම ඒ ධූරය අහෝසි වෙයිද? අනිත් එක මැතිවරණ කොමසාරිස්ට නාම යෝජනා දෙනකොට මේ පිළිබඳව ලිපි ලේඛන ඉදිරිපත් කරන්න ඕනේ. නමුත් මැතිවරණ කොමසාරිස්වරයා කියනවා ඔහුට ඒක දීලත් නැහැ කියලා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේක විසඳ ගන්න හරියම පහසුයි. ඔහුගේ ලිපි ලේඛන ඉදිරිපත් කිරීම පමණයි තියෙන්නේ. ඒ අරහින්නට ඒක ඒක නීතිඥවරු ගෙනහැල්ලා නීති කතා කරලා වැඩක් නැහැ. එහෙම නැත්නම් මෙතෙන්ට මිනිස්සු එවලා මේ මිනිස්සු ලව්ව තර්ජනය කළා හරියන්නේ නැහැ. මෙවැනි ව්‍යාපාර එහෙම තර්ජනය කිරීම වලින් වෙන තර්ක කර කිරීමෙන් මේක විසඳන්නට බෑ. විසඳන්න තියෙන එකම ක්‍රමය තමයි ඇමරිකන් රජය ඇමරිකාවේ තිබෙන පුරවැසිභාවය අහෝසි කරනකොට පුරවැසිභාවය අහෝසි කිරීමේ සහතිකයක් ලබනවා. ඒ සහතිකය ගෙනල්ලා මෙතෙන්ද පෙන්නුවා නම් මේ හාමුදුරන්ගේ උපවාසෙත් අවසරයි. අර ගිහියෙක් කෙනාගේ උපවාසෙත් අවසරයි. මුළු රටම දැනගන්නවා. ඇයි එහෙමනම් මේ ලිපිය ඉදිරිපත් කරන්න බැරි? උතුරේ ඡන්දය ප්‍රකාශ කරන අයගෙන් 95%ක්ම සජිත් ප්‍රේමදාස මහතාට පක්ෂව සිය කැමැත්ත ප්‍රකාශ කරන බව සජිත් ප්‍රේමදාස මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානි තිසතනායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මැතිතුමා නිරන්තරයෙන් මතක් කරන කතාවක්. ජාතිය ආගම කුලය හෝ පදනම් කරගෙන වැඩ කටයුතු කරන්නේ නැහැ. සෑම දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට සලකලා ක්‍රියා කරනවායි කියලා. ඒ පණිවිඩය තේරුම් අරගෙන අපිට සහයෝගය දෙන උතුරේ ද්‍රවිඩ මුස්ලිම් දේශපාලන පක්ෂ ගණනාවක් තිබෙනවා. මේ වෙනකොට අපිට ආරංචි මාර්ගවල තියෙන්නේ උතුරේ ඡන්ද ප්‍රකාශ කරන ජනතාවගෙන් 95%කට වඩා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය දෙන්න සූදානමින් ඉන්නවා කියන පණිවිඩය. ඒ නිසා උන්ගේ ඡන්දය පාවිච්චි කරන්න නිදහසේ ඉඩකට දිය යුතුව තිබෙනවා ආරක්ෂාව ලබා දිය යුතුයි කියලා අපි විශේෂයෙන් මැතිවරණ කොමසාරිස්තුමාට සහ ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටිනවා උන්ට බල කරනවා මේ ඡන්දෙදි කිසිවෙකුටත් බාධාවක් හානියක් තර්ජනයක් සිදු නොවිය යුතුයි ඒක උතුරෙත් දකුණෙත් එකයි
සජිත් ප්‍රේමදාස මහත්තයා එතුමාගේ ට්විටර් ගිණුම හරහා ඉතාම වැදගත් ප්‍රකාශයක් කරලා තියෙනවා. එතුමා කියලා තියෙනවා එතුමා ජනාධිපති වුණාට පස්සේ කිසිම දූෂිතයෙක්ට වංචනිකයෙක්ට මිනීමරුවෙක් මත්ද්‍රව්‍ය ජාරවරම් වලට සම්බන්ධ කිසිම කෙනෙක්ට ජනාධිපති සමාව ලබා දෙන්නෙත් නැහැ. ප්‍රතිඥාව එතුමා දීලා තියෙනවා. අනිත් අපේක්ෂකයෝ සියලුම දෙනා මේ ප්‍රතිඥාව මේ රටේ ජනතාවට දෙන්න ඕනේ. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ සමාජිකයින්ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා. අපේ පළාතේ ඉන්න මිනිසු හිතේ තියනවා සජිත් මහත්තයාට තමයි දෙන්න ඕන. එයා වාගේ අවංග මිනිහාව මේ 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 ශ්‍රී ලංකාවේ දැකින්න තමාරුයි. ඒ වාගේ බලාපොරොත්තුෙන් ඉන්නවා ඒකුල්ල ඔක්කොම. රට වෙනුවෙන් හා සහජීවනය වෙනුවෙන් මුස්ලිම් ජනතාව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට මෙවරද සිය ඡන්දය ලබා දෙන බව අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරමින් කලුතර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. සජිත් ප්‍රේමදාස මහතා සිංහල ජනතාව ඉස්සරහට ගිහිල්ලා එක කතාවක් කියන්නේ දෙමළ ජනතාව ඉස්සරහට ගිහිල්ලා එක කතාවක් කියනවා. ඒ වගේම මුස්ලිම් ප්‍රදේශවලත් ඇවිල්ලා එතුමා ඒ කතාවම කියනවා. ඒ කතාව තමයි මේ බෞද්ධ ජනතාව වෙනුවෙන් ජීවත් වන මේ රට ඇතුළ බෞද්ධ ජනතාවත් එක්ක Hindu, Catholic, Islam ජනතාව සහජීවනයෙන් සහෝදරත්වයෙන් ජීවත් වෙන්න ක්‍රමයක් මම ඉදිරි කරනවා කියලා එතුමා කියනවා. ඒ වගේම ජාතිවාදය අවුසලා මේ රට ඇතුළ විනාශ කරන කණ්ඩායම එතුමාලට විරුද්ධව නීතිම කටයුතු කරනවා කියලා එතුමා කියනවා. අපේ ලස්සන මව් රට ආරක්ෂා කරලා සාමයේ සහජීවනය ඇති කරලා ආගම් ભેදය ඇති කරන පිරිසකට විරුද්ධව නීතිමය කටයුතු අරගෙන දෙනකොට ලෝකේ ඉඳලා සංජාරකයනවා මේ ලස්සනට බලන්න. සංජාරක දියුණු වෙනකොට අපේ ආර්ථිකය දියුණු වෙනවා. මේ ලස්සන රට නිදහසෙන් පසු අවුරුදු 70 කාලය තුල ඔබලා දන්නවා ත්‍රස්තවාදී කණ්ඩායම කුතුල් නැගෙනහිර පළාත්වල මොනෝද කරේ අවුරුදු 30කට වැඩි කාලයක් යුද්ධයක් තිබුණා. අනාථ වුණා මම ඇතුළු මගේ මුස්ලිම් ජනතාව ලක්ෂයක් උතුරු පළාතෙන් එල්ටීටි එලවලා දෙන්නා කාතාංගුඩි පල්ලිවල මරලා දෙන්නා. අපි ඒ කාලේ මේ රට බෙදෙන ව්‍යාපාරවලට ඉඩ දුන්නේ නැහැ. එපේ මව් රට බේරෙන්න මව් රට ආරක්ෂා කරන්න මේ රට බෙදෙන්නේ නැතුව බලාගන්න අපි සියලු දාම කැපවීම කරලා මාංශුන ජනතාව තමයි මුස්ලිම් ජනතාව බලාපොරොත්තු වෙනවා. රට වෙනුවෙන් ඒ ජීවත් වෙන ජනතාවගේ අනාගතය වෙනුවෙන් සහජීවනය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතාට අපේ සමාජය ඡන්ද දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. රොයල් පාක් මිනිමෙරුම සම්බන්ධ චූතිතය හට ලබා දුන් ජනාධිපති සමාව වෙනුවෙන් ජනාධිපතිතුමා හට හෝ අධිකරණයේ වෙත කිසිදු ආයාචනයක් නොකළ බව ගාලු පදවි රදකුරු හිමි අති උතුම් රේමන් වික්‍රමසිංහ හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. රොයල් පාක් මිනිමෙරුමට සම්බන්ධව මරණ තටුම ලබා සිටි ජූට් සමන්ත ඇන්තනී ජයමා හට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය ඊයේ නිකුත් කළ නිවේදනයට පිළිතුරු වශයෙන් හිමිපාණන් වහන්සේ මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. අදාළ ජනපති සමාව ලබා දීමට ආගමික නායකින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් හා විවිධ සංවිධාන ජනාධිපතිවරයාට ආයාචනය කළ බවත් එහි තමන්ගේ නම සඳහන්ව තිබුණු බවත් රේමන් වික්‍රමසිංහ හිමිපාණෝ සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. වසර කිහිපයකට පෙර තරුණ රැදවියන් හට යහපත් පරිසරයක් හා පුනරුත්ථාපන ක්‍රියාවලියක් සකසා දෙන ලෙසට සියලු දෙනා එක්ව ඉල්ලීමක් කළ බවද එම නිවේදනයේ සඳහන්. අපගේ පොදු ඉල්ලීම මෙම අවස්ථාවේදී අයිතු ලෙස උලුප්පා දැකීම පිළිබඳව තමන්ගේ බලවත් අප්‍රසාදය ප්‍රකාශ කරන බවත් කතෝලික සභාවටද ගාල්ල රදගුරු පදවියටද පෞද්ගලිකව මාහට සිදු වූ අපහාසය සහ කැළල පිළිබඳ වගකීම එම මාධ්‍ය නිවේදනය නිකුත් කළ බලධාරීන් විසින් බහරගෙන නිවැරදි කළ යුතු බවද එම නිවේදනය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. මේ අතර ජනාධිපති සමාව අවභාවිත කිරීමට එරෙහිව කොළපට රැස්වුණු පිරිසක් අද නිහඬ විරෝධතාවක නිරත වුණා. මූල්‍ය විනය ඔස්සේ පසුගිය වසර කිහිපය තුළ මෙරට බදු ආදායම ඉහළ දැමීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් කිරීමේ කොළඹ පැවති මාධ්‍ය හමුවේදී එම මහතා මේ බව කියා සිටියේ.
අපි දන්නවා 2015 දී අපි රජයට වගකීම බාර ගන්නකොට විශාල නායක අන්දරාවක් තිබුණා. නමුත් අපි මේක බාර ගත්තට පස්සේ යම්කිසි මූල්‍ය විනයක් එක්ක ක්‍රියා කරන්න ඕනේ නැත්නම් ශ්‍රී ලංකාව ග්‍රීසිය වගේ අර්බුදයකට යන්න තිබුණා. ඒ නිසා මූල්‍ය විනය පාලනය අපි මුල් කරගෙන තමයි ක්‍රියා කරගෙන ගියේ. එතකොට ණය ගෙවන්න රජයේ ආදායම වැඩි කරන්න සිදු වුණා. 2014 දී රජයේ මුළු ආදායම මම ට්‍රිලියන වලින් කිව්වොත් 1.05යි මුළු බදු ආදායම 2018 අවසන් වෙනකොට අපේ මුළු බදු ආදායම ට්‍රිලියන 1.71යි. තව විදිහකට කිව්වොත් බිලියන 700කින් වැඩි වෙලා තියෙනවා. නැත්නම් ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 65%කට වැඩිය වැඩි වෙලා තියෙනවා. අපේ රජයේ ආදායම මේ අවුරුදු 4 තුලදී එතකොට අවුරුද්දකට ගත්තොත් අවුරුදු 4ෙන් බෙද්දොත් දළ වශයෙන් කිව්වොත් 15%කට වැඩිය හැම අවුරුද්දෙම වැඩි වෙලා තියෙනවා. ඍජු බදු අපේ රටේ 120යි වක්‍ර බදු 80ක් අතර වෙනවා. සමාජ සාධාරණ ඇති වෙන්න ඍජු බදු ඉහළ යන්න ඕනේ, ඒ වක්‍ර බදු පහළට එන්න ඕනේ. නැත්නම් කඩේට ගිහාම පොලට ගිහාම ලක්ෂ 2 මාසයකට හම්බ කරන පුද්ගලයාත් රුපියල් 20,000 හම්බ කරන පුද්ගලයාත් පොලේ කඩේ තියෙන බඩු මිල එකමයි. එතකොට අඩුවෙන් ආදායම් ලබන එක්කෙනාට ඒක අසාධාරණයක්. එනිසා වක්‍ර බදු ප්‍රතිශතය ක්‍රමක්‍රමයෙන් පහළට යවලා ඍජු බදු ප්‍රතිශතය ඉහළට යවන්න ඕනේ. එතකොට තමයි සමාජ සාධාරණ ඇති වෙන්නේ. තරුණ තරුණියන්ගේ අනාගත බලාපොරොත්තු ඉටු කළ හැකි එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව හිටපු යෞවන සමාජ නායකයින් පවසනවා. තරුණ තරුණියන් වෙත රටේ නායකත්වය ලබා දීමට යහපාලන රජය ක්‍රියා කළ බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් පෙන්වා දුන්නේ. දුෂ්කර පළාත්වල සිට කොළඹ නාගරික ප්‍රදේශවල තරුණ තරුණියන් ඇතුළත්ව මහජන නියෝජිත ආයතනවල වැඩි පිරිසක් ඉන්නේ මේ යෞවන සමාජ අරහා නායකයන් බවට පත් වෙච්ච තරුණ කොටස්. ඒකට ભેදයක් තිබුණ නැහැ. මේ රටේ සෑම සමාජ කොටසකම ඉහළ තලයේ අතිවිශාල පිරිසක් යෞවන සමාජ ව්‍යාපාරයේ හරහා සමාජගත වෙලා නායකයන් බවට පත් වෙලා සේවය කරනවා. යෞවන සමාජ ව්‍යාපාරය, යෞවන සමාජ සම්මේලනය මෙරටේ තරුණයන්ට මහගෙදර හැටියට ඉදිරියට ගේන්න කටයුතු කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියට ජනාධිපති වන්නට ඉදිරිපත් වෙලා ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා යටතේ ස්වර්ණමය යුගයක් මේ රටේ තරුණ සේව සභාවට, යෞවන සමාජ ව්‍යාපාරයට, සමස්ත තරුණ පරපුරට ලබා දෙයි කියලා ඉනිස. රටේ රජුරුවන්ගේ පුතාලයාගේ අතට පත් වෙලා තිබ්බ ජාතික තරුණ සේවා සභාව මේ වහල්භාවයේ මුදවාගෙන මේ රටේ ගම් මට්ටමේ බිම් මට්ටමේ ඉන්න තරුණයින්ට විවෘත කරලා දුන්නේ මේ යහපාලන ආණ්ඩුව තුලින්. ඒ තුල පාට, පක්ෂ, ජාති, කුල, මල, ආගම් ભેදකින් තොරව රටේ ඉන්න තරුණයින්ට ජාතික තරුණ සේවා සභාව යෞවන සමාජ ව්‍යාපාරය මගින් සේවාවන් ලබා දුන්නු. විදේශ සංචාරයක් ආව නම් ඒ සංචාර සඳහා මේ රටේ බිම් මට්ටමේ ඉන්න තරුණ තරුණියෝ සහභාගී වෙන්න අවස්ථාව ලබා දුන්නු. ගම් මට්ටමට වැඩසටහන් කරන්න මුදල් ලබා දීලා උන් ගැන විශ්වාසය ඇති කරලා උන්ට ඒ අවස්ථාව ලබා දුන්නා. තමන්ගේ Facebook එකේ, Twitter එකේ, WhatsApp එකේ, Vibe එකේ තමන්ට ඕනෑම ආකාරයට අදහස් ප්‍රකාශ කරන්න අපේ රටේ තරුණයින්ට අවස්ථාව ලබා දුන්නා. ඉතින් ඔවුන්ට කිසිම බාධාවක් කරන්න කිසිම කෙනෙක් ආවේ නැහැ. ඒ ලබා දුන්න නිදහස සමග යෞවන සමාජ ව්‍යාපාරය තුළ පිබිදීමක් ඇති වුණා. මේ සියලු කරුණු කාරණා සලකලා බලලා අපි ආදි යෞවනයේ විදිහට තීරණය කරා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් අපේක්ෂකයෙකු විදිහට ඉදිරිපත් වෙලා ඉන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කතිරේ ලබා දෙන්න මේ යෞවන සමාජ ව්‍යාපාරය කිසිම දේශපාලනීකරණයකට ලක් වෙන්නේ නැතුව, රජපෞලක පාලනයකට ලක් වෙන්නේ නැතුව මේ රටේ ස්වාධීන නිදහස ජීවත්වන තරුණ තරුණියන්ට තවදුරටත් යෞවන සමාජ ව්‍යාපාරය ඉදිරියට ගලා යන්න තමයි අපේ අපේක්ෂාව තියෙන්නේ. මා සිහිපත් කළ යුතුයි තව අවධියක නිල් බලකාය වගේ දේශපාලන සංවිධාන බිහි කළා තරුණ සේවා සභාවේ මධ්‍යස්ථාන තුල. යෞවන සමාජ ව්‍යාපාරය කිසිම දේශපාලන ભેදකින් තොරව අපේ තරුණ තරුණියෝ එකතු වෙච්ච තැන. යෞවන සමාජ ව්‍යාපාරය දේශපාලනීකරණය කරා දක්වාගෙන ගියා රාජපක්ෂ පරම්පරාවේ නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු කණ්ඩායම. ඒ නිසා අසු කාලිනුව මේ රටේ මහා විප්ලවයක් කළා මේ පහුගිය සභාපතිතුමා විශේෂ වැඩ කොටසක් ඉස්තර කළා. ඉතින් මේ වැඩේ කරන්න දේශපාලනීකරණයට හවුල් නොවුණු කණ්ඩායමක් විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමා අපට විශ්වාසයි. අපි ඒ අනුව අපේ සංවිධානයේ අපි සියලු දෙනාම අත්කල් බැඳගෙන ඉන්නවා හංසයා දිනවන්න. ඒ හින්දා අපි ඉල්ලා හිටිනවා ඒ වෙනුවෙන් ඔබේ සහයෝගය ලබා දෙන්න. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් වන බව එක්සත් ජාතික පක්ෂ ජපාන ප්‍රධාන ශාඛාවේ සභාපති රුවන් වීරසිංහ මහතා පවසනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත් කිරීමට ජපානයේ සිට විශාල පිරිසක් පැමිණි බවද ඒ මහතා සඳහන් කළා.
ජපානි ඉඳලා අපි සල්ප්‍රසක් පැමිණියා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය අතරම ජයග්‍රහණය කරලා ඉන්නේ ජයග්‍රහණ විජයග්‍රහණය කිරීමට අපි සියලු දෙනාම පැමිණියේ අතරම එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී බැලුවම රටේ නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට හැකි වෙන බව පේනවා ඉතින් අතරම අපි ප්‍රතිවාදියාට අපි ඡන්දෙ දීමෙන් සිදුවන්නේ නැවතත් රටේ සුදුයන් සංස්කෘතිය ඇතිවලා රටේ අස්ථාවර බවයට පත්වීමයි සියලු දෙනාගේ මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ 16 වෙනිදා හංසය ඇතිරින් කතරේ ගසලා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කරලා රටේ නැවතත් හොඳ තත්ත්වයට පත් කර ගැනීමට ඔබ සියලු දෙනා අවස්ථාව ලබා දෙන්න කියලා ඉල්ලා සිටින්නේ කොළඹ පැවති මාධ්‍ය හමු කිහිපයකදී පළ වූ අදහස් කිහිපයක් දැන් අපිට අද පෙනී යනවා අද වෙනදා මැතිවරණ වලට වඩා විශාල වෙනසක් තියෙනවා මේ ජනාධිපතිවරණයේදී අද අපේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා ඉතාමත්ම වැදගත් දේශපාලන සංවාදයක් රට තුළ ඇති කරමින් මේ මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන අනික් අය හැම වෙලේම කියන්නේ නොයෙකුත් වරප්‍රසාද දෙනවා 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 කියලා තරඟෙට අනික් අපේක්ෂක දෙන්න ප්‍රකාශ කරනවා මිසක් විශේෂම ණය ගුලෙන් කොහොමද බේරෙන්නේ කොහොමද ආර්ථිකයක් ගොඩනගන්නේ කොහොමද මේ අද මොන පාටින සමාජ हा देशपालन प्रश्न वाले मून दिन किसी मदहस कत्वशम प्रकाश कर විශේෂයෙන්ම නෛතික රාමුවක් යටතේ සිද්ධු විය යුතු අපරාධ මර්ධනය විවිධ මේ එවැනි නීති විරෝධී ක්‍රියා මර්ධනය වගේ දේවලුත් සම්පූර්ණ යම්කිසි අර පාතාල කල්ලියක ස්වරූපයක් ගත්තා. දැන් ඔය අද ටිකක් ඔය සුදුයන් කියන ප්‍රශ්නේ හැම ටිකක් බොහොම මේක නිකන් ජනප්‍රිය විදියට ඇවිල්ලා නිකන් විහිළුවක් බවට පත් කරන තත්වයක් තියෙනවා. නමුත් අපි ඒ වෑන් සුදුද නැද්ද කියන එක කොහොම වුණත් අපි දන්නවා ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් අපිට අපේ දරුවෝ අරගෙන පාර යන්න පුළුවන් ඒ විදිහටම අපිට අපේ ස්වාමියා ගෙදර එනකන් ගෙදරට වෙලා බලාගෙන ඉන්න පුළුවන් ඒ தත්ත්වය උදා කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තමන්ගේ දේශපාලන ප්‍රශ්න කෙසේ වෙතත් නීතිඥයන්ට ඒ නීතිමය රාමුව පරිහැටි පැහැදිලි කිරීමේ යුතුකම තියෙනවා ඒ නිසා අපි තවදුරටත් කියන්නේ ජනාධිපතිවරයෙක් හැටියට මොහු පත්වුවත් ඊළඟට තියෙනවා අවස්ථාවක් අපිට නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා ඇසීමට අමතරව අනික් දේශපාලන මේ 34 දෙනාටම අයිතියක් තියෙනවා ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීමට. ඒකට හොඳම අවස්ථාව තමයි මේ මොහුගේ තිත්ත පුරවැසි බව තවමත් තියෙන බව සහ ඔහු තවමත් ඇමරිකානු පුරවැසියෙක් කියන එක. ඉතාම ගැඹුරින් සලකා බැලිය යුතුයි මේ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඡන්දය දෙන ජනතාව තමන්ගේ ඡන්දය අනාගතයේදී අපත යන ඡන්දයක්ද එහෙම නැත්නම් ඇමරිකානුවෙක් වෙනුවෙන් ඡන්දය දීලා ජනාධිපති ධූරයට සුදුසු නැති කෙනෙක් පත් කරගන්නවද අවසානයේ අධිකරණයෙන් ඔහුගේ ධූරය අහිමි කරන්නට ඉඩ තිබෙනවාද කියන කාරණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කර දැමීම මහින්ද රාජපක්ෂ මහතාගේ එකම අරමුණ වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වේල්ගම මහතා පවසනවා හොරණ මදුරාවල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී එම හතා මේ බව කියා සිටියේ දැන් මේ පොහොට්ටුවේ රාජපක්ෂ කෙනෙක්ගේ පිටින් දෙන්න බෑ දැන් මේකේ පැරණ අය ඉන්නවා දිනේෂ් ගුණවර්ධන ඉන්නවා වාසුදේව මහත්තයා ඉන්නවා මම ඉන්නවා නමුත් නායකත්වය සහ තරඟ කිරීම දෙන්න ඕනේ රාජපක්ෂ කෙනෙක් විතරයි ඒතර මම කිව්වා සර් ගන්නේ වැරදි තීන්දුවක් දැන් 2015 සර්ව පැරද්දුවේ කවුද සර්ව පැරද්දුවේ රාජපක්ෂලා ඒක ඇත්ත ඒ ආණ්ඩුව කාලේ කරපු වැරදි නිසා තමයි එදා මහින්ද මහත්තයා පැරදුනේ මම කිව්වා ආයේ ඒ දේම කරන්න යන්න එපා ඔබතුමා තරඟ කරා ඔබතුමා තරඟ කරුත් අපි බැහැල වැඩ කරනවා හැබැයි මේක තවත් රාජපක්ෂ කෙනෙකුට දෙන්න නැතුව පිටගෙන කුර දෙන්න නමුත් ඒක ඇහුවේ නැහැ දැන් එක්සත් ජාතික පක්ෂය කියනකොට ඕන කෙනෙක් කියන්නේ DS වෙන නායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කතා කරනකොට ඔක්කොම කියන්නේ බණ්ඩාරනායක මහත්තයා දැන් සමසමාජ පක්ෂය ගැන තමයි කවුද සිහි වෙන්නේ ආචාර්ය එන්.එම්. පෙරමහ ඒ වගේ හැම පක්ෂයකටම අනන්‍යතාවයක් තියෙනවා රාජපක්ෂ මහත්තයා හැබැයි බොහොම හොඳ මහත්තේ මම අදත් ගරු කරනවා එතුමාට මම අදත් මම එතුමාට විරුද්ධව කතා කරන්නේ නැහැ මේ එතුමා යුද්ධයේ ජයග්‍රහණය කළා අපි ඔක්කොම ඒකට ණය ගැතියි අපි ඇත්තටම ඒකට අපි සියලු දෙනා ඔලුව නමනවා හැබැයි එතුමාගේ නමින් පක්ෂයක් නැහැ ඒ නිසා තමයි පොහොට්ටුව හැදුවේ පොහොට්ටුව හැදුවට පොහොට්ටුවට උඩ දෙන්න බෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන්න ඕන නම් පොහොට්ටුවට ඡන්ද දෙන්නේ නැතු ඉන්නෝ. දැන් මම නම් දෙන්නේ නැහැ. මම ප්‍රසිද්ධිය කියනවා. මම දෙන්නේ නැහැ. රාජපක්ෂ සමයේ බලය යොදා ගනිමින් විහාර දේවාලගම් පනත පවා වෙනස් කළ බව කැබිනට් නවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා පවසනවා. වැලිමඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
මතක තියාගන්න බැරි වෙලාවත් මේ තීන්දුවේ වෙනසක් වුණොත් මේ රටේ ව්‍යවස්ථා දායක සහ විධායකය සම්පූර්ණ බලය එක පවුලක් යටතට යනවා බැරි වෙලාවත් එහෙම වුණොත් මම මේ කිව්වා ගෝඨාභය ජනාධිපති වුණොත් මොකද වෙන්නේ ඊළඟ අයියා මහින්ද අගමැති වෙනවා ලොකුම අයියා චමල් කතානායක වෙනවා පාර්ලිමේන්තුවේ ඒ තුන්දෙනාගේ පොඩිම මල්ලි බැසිල් කැබිනට් මණ්ඩලයේ භාගයක් අයිති කරගන්නවා ඊළඟට ඔටුන්න හිමි කරලා දෙන්න ඕනේ නාමල් මිනිහටත් තැනක් දෙනවා ඌව පළාතේ මහා ඇමති වෙලා ශසින්ද්‍රයා එනවා මිනිහා එහෙම ගිහිල්ලා තතරගම දේවාලයටත් රිංග ගන්නවා උතුරේ හා දකුණේ සියලු ජනතාව සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් එකමුතු වී සිටින බව හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසනවා වවුනියාවේ පැවති ජනහමුවක් අමතිමිනි මේ මහතා මේ බව කියා සිටියේ රාජමාත්‍ය විජේකලා මහේශ්වරන් මහත්මයතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා අද උතුරත් නැගිනිහිරත් දකුණත් බස්නාහිරත් එක වගේ සූදානම් වෙලා ඉන්නවා තව දවස් 5කින් මේ රටේ අලුත් ජනාධිපති සජිත් ප්‍රේමදාස මැතිතුමා බවට පත් කරන්න නමුත් අපි තමුන්නාසලට එක විශේෂ වාකීමක් දෙනවා ඒ වගේම තමයි වවුනියාව ආසනේ ඡන්ද ප්‍රතිඵලයේදී 90% ඉක්මවල මේ ප්‍රදේශයේ ඡන්ද පදනම හංසයා වෙනුවෙන් සලකුණු කිරීමේ වැඩපිළිවෙල තමුන්නාන්සේලා අපේ නියෝජිත විදියට ක්‍රියාත්මක කරා එත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමවට පත්වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk